भगवतु अरहतो सम्मा संबुद्धस्तु। ये बार अपि अवसं कला संपूर्ण कला इत्तदम्म सूत्रे एकेदा अवसं कला एकिं पेन्नुवे मुखद्द मे ये सत्पुरुष अदहस इष्ट कर गैनीम संदह सहायकर धर्म मे वाई केल पेन्न नमुत एव वर्ग कल्ला किंग एकट मेगे हेतु करन पूर्तु करन गतिय एक तिबुनी नहें नमुत मे दं पटंगन सूत्रे तीनवा ए गति मे बुद्ध देशनावे एं एलिदरावे नत्तं प्रकाशवेन करुनु ओक देशनावाई ओके ओक्कोम तीनवा कियला हिटं कियन्न बहे हेम एककम अलुत अरे जीवितयक एक्क संबंध करीमे अलुत पत्तक हेम वेलियम पेन्नुनु मे धर्मय इगन गैनीम जीवितयक एक्क संबंध करीम सदा करन देया इगन गैनीमी कियन्ने उगुल्लला मे उपुटला गन्नवा कियन एकई कियन्ने ए उपुटला गन्नवा किये मोकक्द අපි යම් කිසි දෙයක් උපුටලා අරගත්තාම ඒක තමන්ගේ ප්‍රයෝජනෙට තියාගන්න. එතකොට මේ තමන්ගේ ප්‍රයෝජනෙට තියා ගැනීම ඒකට සාමාන්‍ය පාලි වචනෙහි කියනවා ඒ ඉගෙන ගැනීම කියන වචනේ උග්ඝහ නිමිත්ත කියන එක එතෙන්ද මේ යෙමේ සම්බන්ධ වෙනවා. උග්ඝහ නිමිත්ත කියන්නේ ඉගෙන ගැනීම. කියන්නේ අර උපුටලා ගත්ත කොටස කියන එකයි පෙන්වන්නේ. ඒත් දැන් මේ දේශනා වලින් යම් යම් දේ තමන් මේ කියන ඔක්කොම නෙවෙයි තමන් ඒව ජීවිතයට මේ වෙන් කරගන්න අරගන්නවා එතන තැම්පත් වෙනවා ඒක තමන්ගේ මනෝදාහකයි. අනේ එතන ඉඳලා ඒකත් එකයි යාට ජීවත් වෙන්න වෙන්නේ. කොච්චර වීර්ය කළත් එයින් පිටපණින්න බෑ යාට. ඒ මොකද හැම වෙලෙම අර ධාරණය සිතත් එක්ක සම්බන්ධයි. ඒක නිසා මේ අර ධර්ම ඉගෙනීමේ තීන ඒවා ඉගෙනවා ගන්න කියන පුංචි ළමයි පාග ඉගෙන ගැනීමක් නෙවෙයි. ඒක තෝරා ගැනීමේ තීන වටිනාකම උකයි. එයා එක්කම අර ධර්මයේ මිශ්‍රයයි. අනේ ඒ தත්ත්වය ජීවිතයට ඇඳගන්න අද මේ මේ පටන් ගන්න සූත්‍රයේ ලොකු ප්‍රයෝජනයක් ලොකු උදව්වක් ගන්න පුළුවන්. මේ තයෝ ධම්ම සූත්‍රය කියලා වෙන්නන්නේ මොකද තයෝ ධම්ම සූත්‍රය කිව්වේ ඉති ධර්ම තුන තුන බුදුහාමුදුර කොටස. ධර්ම තුන තුන. ඒවල මේක පළවෙනිම කියන්නේ මොකද්ද උන්වහන්සේ? ලෝකේ තථාගතවරු ලෝ පහළ වෙන්නේ තථාගතවරු ලෝ පහළ වෙන්නේ ජාති ජරා මරණ කියන මේ තුන තිබෙන නිසා. ඒ තුන නැත්තම් තථාගත කෙනෙක් ලෝකයේ ඇති වෙන්නේ නැහැ. ඔන්න එතකොට දැන් අපිට නිකම්ම සාමාන්‍ය හැඟීමට එනවා මේ ජාති ජරා මරණ කියන්නේ මේ උපදී. ඒ වගේම ජීවත් වෙන අපරේ දුර්වල වෙලා යනවා. මහලු බවට පත් වෙනවා. ඊළඟට මරණයට පත් වෙනවා. ඕක නිසා අර ලෝකේ සම්මා සම්බුදුවරු ඕක නැති කරන්න ලෝ පහළ වෙනවා කියන හැඟීම තමයි අපේ හිතට ඕක කියනකොට මේන්නේ. නමුත් මේ ඊට වඩා ගැඹුරු ටිකක් හිඳා බැස්ස අදහස මේක ඇතුලේ තියෙනවා. තථාගත කියන්නේ යම්සේ යා යුතුද යම්සේ යා යුතුද එසී ගියා වූ කියන එකයි තථාගත කියන්නේ. එතකොට ඒ යම්සේ යා යුතුද කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතය
මේ අනන්ත අප්‍රමාණ කම්කටොළු දුක් පීඩා රිදුම් කැක්කම් වලින් බේරගන්න මං කොහොම සිත ගමන් කළ යුතුයිද මේවා කොහොම මේ සිතත් එක්ක පැටලිලා මේ ඔක්කොම වෙන්නේ අප්‍රමාණ රිදුම් වෙනවා එතකොට ඒ රිදුම් ඔක්කොම සිතත් එක්ක සිත ප්‍රධානව ඒවට මූලික වෙනවා එතකොට මේ ආධිපත්‍ය සිටි කොයි ආකාරයෙන් ක්‍රියා කලවී කරවිය යුතුද මේ වයෙන් බේරෙන්න දැන් සාමාන්‍ය මිනිහා සිත ගැන කතාවක් නැහැ එයා මොනව කළ යුතුයිද මේ වයෙන් බේරෙන්න අන්න දල ගොරෝසු සාමාන්‍ය ඒ ඥානෙ මිශ්‍ර නොවිච්ච සෙවිල්ලක් එතන තියෙන මොන කළ යුතුයිද මේ වැන්දේන්නේ කියලා ඉතින් මුදල් හදාගෙන අපි පිටිගේ කුරු මේ ඕනෝයි කියලා එයා කරනවා හැකියාවන් ආදී ඔක්කොම එයා කරනවා එයාට හිතෙච්ච හැටි ඊට වඩා එයා හිතන්න පුළුවන් ටිකක් ගැඹුරට හිතන එකනට හිතෙනවා මේව නෙමෙයි මේ මේ සිතෙන්නේ මම ඔක්කොම කරන්නේ මේ විඳින්නේ සිතෙන් ඒක පිට බාහිර දේවල් ලෝකේ එල්ලුවට හරියන්නේ නැහැ විඳින්නේ සිතෙන් ඒ විඳින සිත නොවිඳින්ද ඒවා මොනම දෙයක් නොවිඳ ඉඳීමට මේ සිත හුරු කළ යුත්තේ මොන ආකාරයට ඒ හුරු කළ යුතු ආකාරය දැනගෙන ඒ ආකාරයෙන් හුරු කළා අවසන් වෙච්ච එක්කෙනාට කියන තථාගත දැන් තථාගත කියන්නේ එතකොට ඒකට අහු වෙන කවුද සම්මා සම්බුද්ධ කියන මේ උත්තමයා තමයි ලෝක නියම තථාගත වෙන්නේ ඒ අනුසාරයෙන් ඊට පස්සේ අනිත් අය තථාගත වෙනවා ඒ තථාගත ගතිය කාටත් අයිති අර ඥානාන්විත විශ්රණයක් එක්ක අර පැවතුම් සංවිධාන වෙනකොට එතකොට මෙතන කියනවා ජාති ජරා මරණ නිසයි ඒක තීන නිසයි තථාගත උපහල ඒ කියන්නේ මොකද්ද උපදිනවා පවතිනවා දිනමින් ගිහිල්ලා නැති වෙනවා කියන මේ රහසේ හරි ඉපදීමත් ගිරීමත් මරණයත් එතකොට මේක අපි ගත්තාම සම්මුති වශයෙන් තියෙන එකට ඒක නිකන් ලොකුවට පේනවා නමුත් ක්ෂණයක් පාසක් ක්ෂණයක් පාසක් පහළ වෙනවා මොකද්ද පහළ වෙන්නේ ජීවත් වීම පහළ වෙනවා ජීවත් වීම පහළ වෙනයි කිව්වේ මොකද අර ක්‍රියාකාරී තත්ත්වය මේ පැවැත්මට දෙන්න උවමනා කරන ශක්තිය පවතිමින් තියෙන්නේ නැහැ ඒක ඇතිවෙමින් නැති වෙන ශක්තිය ඒකට තමයි අපි මේ හිත කියන්නේ ඊ හිත ඒ පහළ වෙනවා ඒ හිතේ මොකක් හෝ වින්දන ශක්තියක් වින්දන ස්වરૂපයක් මොකක් හෝ තේිනව ඒක දෙයක දුර්වලලා නැති වෙලා යන ආයි පාරක් එකක් උපදී ඔන්න උතනයි බහැරිකේ අපි අවුරුදු එක දවසක උපන්න බිහි වුණා කාලයක් අවුරුදු ගණනක් හිටියා ඊට පස්සේ මැරුණා මේක මහා දීර්ඝ කාලින වැඩක් ඒක නෙමෙයි මෙතන පෙන්නන්නේ ක්ෂණයක් පාසා සිද්ධ වෙන උපතක් දිවීමක් නැතිවීමක් අස්සේ මේ කියන හැම දෙයක්ම විඳින තොන් මි තථාගතව රූපහල වෙනවා කියන්නේ මොකද ඒ උපත ඒ දිවීම ඒ නැතිවීම නිසා එහෙම නැත්තම් මේක ගලක් වාගේ මුකුත් නැහැ විදමින් තිනවා එනම් මුකුත් කරන්න බෑ විදවන්න බැහැ අර ඒ එතන ක්‍රියාකාරී ඒ ලක්ෂණ ඒ ස්වභාවය ඇතුලේ තිනවා බේරෙන්න පුළුවන් තත්ත්වය එහෙම එක අතට ඇතිවෙවි පැවතිමින් නැතිවි යන නිසා ඒ ඇතිවීම ඒ පැවතීම ඒ නැතිවියා අර
නිසි තමන්ට යහපතක් වෙන ආකාරයෙන් නැත්නම් තමන්ට දුකක් නොවන ආකාරයෙන් සංවිධානය කරන්න පුළුවන් වෙන්නේ අර ක්‍රියාවන් අර තත්ත්වය නිසායි. ඒක මේ ගලවාගේ එහෙමම වෙනස් නොවි එහෙමම තිනවනවා නම් මුකුත් කරන්න බෑ ඒක. අන්න මෙතන පෙන්නනවා අපි කාටත් දුකෙන් නිදහස් මේ පැවැත්මේ අයිතිය පාවිච්චි කරන්න පුළුවන් නිදහස විවෘතව පෙන්නනවා. විවෘතව පෙන්නනවා මේ නිදහස. ඒතකොට දැන් අපි දන්නවා යම් කිසි කෙනෙක් ඒ ක්‍රියාමාර්ගයට බැස්සනම් ඒක කරන්න බැරි වැඩක් නෙවෙයි කරන්න පුළුවන් වැඩක්. මේ දැන් දැනට මේ කරගෙන යම් යම් ප්‍රමාණවලි ඔය පාලනේ ඔය තත්ත්වේ නිසිමඟ ගමන් කරවපු නිසා ඒ අය කරන උදාන අපිට අහන්න හම් වෙනවා. ඒ තරම් ප්‍රමාණයකින් ඒ නිසිමඟ ගමන් කරවපු නිසා තථාගත කියලා කිව්වේ ගමන සම්පූර්ණ අවසන් වුණාට පස්සේ. ගමන අවසන් වුණාට පස්සේ ඊ කියන්නේ ගිය එක්කෙනා. නමුත් මේ යමින් සිටින පුජ්‍යලය බවට පත් වීමට මේ න්‍යාය නැත්නම් මේ ක්‍රමය මේ தত্ত্বය බොහොම උපකාරයි. ඒකයි මේ මුලින්ම කිව්වේ. මේ දේශනාවේ ආරම්භයේට මේ සූත්‍රයේ දීලා දෙන කොටසයි මම කිව්වේ. ඒතකොට ඒක අර බුදුවරු ලෝපහල වීම ගැන මේ බුදුවරු ලෝපහල වීමට මූලික හේතුව මේක කරන්න පුළුවන් නිසායි. බැන්නම් ඔය ඒ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට බුද්ධ යන පදය ලෝ පහළ වුණේ ඔය කියන ඉඩකඩ තියෙන නිසා. ඒක එයින් තමාගේ බේරුම හදා ගැනීමට යම් මාර්ගයක් නිවැරදිව ගත්තා නම් නිවැරදිව යම් මාර්ගයක් තථාගත කිව් නීති යටතේ යම්සේ යායුතුද එසේ ගියා වූ ඒ යම්සේ යායුතුද එසේ ගියා වූ කියන එකට ගුණ වේතු සියලුම අයිතිවාසිකම් ගුණ වුණාට පස්සේ ඒකට කියන නම තමයි බුද්ධිය කියන්නේ. බුද්ධිය කියලා කියන්නේ ධර්ම ස්වභාවය. පුජ්‍යලයක් නෙවෙයි. ඒ ධර්ම ස්වභාවයේ තියෙන ජීවිතේ නම් කරනවා බුද්ධක. නමුත් බුද්ධ කියන්නේ ධර්ම ස්වභාවයකට කියන නම. ඒ මොනවාද ඒ ධර්ම ස්වභාවයේ කිසිම දුකක් විඳින්න ඉඩ නොදෙන මහා බලවත් ධර්ම ශක්තියක් තමයි මේ බුද්ධ කියන නමින් හඳුන්වන්නේ. එතකොට දැන් මේ ඒ දේශනාවේ ආරම්භය. එතකොට දැන් මෙතන ජාති ජරා මරණ පෙන්නවා. ලෝකේ බේරුමක් ලැබීමට මුල් වෙන්නේ ඕකයි කියලා. එතකොට මේක අපි මේකේ ප්‍රයෝජනෙ ගැනීමේදී මේක ප්‍රයෝජනෙ එයින් ගමන්ට යහපතක් වෙන පැත්තට ඊ ජාතිය ඊ ජරාව ඒ මරණය කියන මේ අවස්ථා තුනකින් සමන්විත වෙච්ච ක්‍රියාවක පැවැත්ම ඒ ක්‍රියාවක පැවැත්ම තමයි මේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. හැම වෙලෙම ජාති ජරා මරණ ජාති ජරා මරණ ඒකට කෙටියෙන් කිව්වා උත්පාද තිති භංග කියලා. උත්පාද තිති භංග කියලා මේ කියන උත්පාද තිති භංගය එක්ක සම්බන්ධ කම්පාවක් කියන මේ ජාති ජරා මරණ කියන මේ වචන තුනේ අස්සේ තමයි අර කියන දුක් සහිත පීඩා සහිත සියල්ල ගොනු වෙන්නේ. ඒක ඇතුලේ තම ඔක්කොම තියෙන්නේ. පහළ වෙන්නේ දුකක් දෙන සංවිධානය. අන්න අපි දැන් ගන්නවා ඒකට රින්ගනවා මේ සූත්‍රයේ අස්සට රින්ගන්න හදන්නේ ওই විදිහට. පැවැත්ම කියන්නේ ජාතිය කියන පහළ වීම දුකක් දෙන අයිතියක් එකයි පහළ වෙන්නේ. මොකද්ද මේ පහළ වෙන්නේ? දැන් වාහනයක රෝද කරකවන්නේ අනිත් ආම්පන්නේ ඔක්කොම කෑලි ක්‍රියාත්මක කරවන්නේ අර එක තැනක උපදින ගිනි දළුවකින් ශක්තිය. ඒ ගිනි දළුවේ බලපෑම
මුළු වාහනේම පණ ගැස්සන. ජෛනිකානව කියලා දිනවල පණ නැති තත්ත්වයක්. වාහනේ ක්‍රියා කරනකොට ඒක පණ ගැස්සෙන්න ඇති. ඒ වගේ දැන් මේ අපි ජීවත් වෙන්නේ කියන එක මේ සසරට වැටිච්ච දා ඉඳලා තව මේ එන්ජිම නැවතිලා නැහැ. එන්ජිම වැඩ කරනවා. එතකොට කෙනෙකුට හිතන්න වුණා මැරිචා නෑ එන්ජිම කොහේ හරි වැඩ කරනවා. අර මේ කේස් එක විතර නැත්තේ එන්ජිම දිනන චැසිය නැහැ. ඒක දාලා යනවා. බොඩි අය ඔක්කොම දාලා යනවා. එහෙනම් අලුත් බොඩියක් ගහගන්න. ඒක ලොරි බොඩියක් හරි මොකක් හරි දාගන්න. බොහෝ විට ලොරි බොඩි තමයි ගහලා තියෙන්නේ. අදිනව බර කර ගහලා ඉතින් කලාතුරකින් ඔය බෙන්ස් බොඩියක් හැඩයක් තියෙනවා. මොකද ඔක්කොම මේ ටොන් ගණන් අදින ලොරි. එතකොට පැවැත්ම රඳවන එක තමයි මේ ජාති කියලා කිව්වේ. ජාති කියලා කිව්වේ ඊ හැඳවීම සසරට වැටිච්ච දා ඉඳලා යම් කිසි එක ස්පාක් එකක් වේගයක් දළුවක් ගිනි දළුවක් දුන්නා නම් ඒ ගිනි දළුව තමයි වැඩ කරන්නේ. ඒක එක එක වර්ගයේ කොපු අස්සේ දැන් කබර කොපුව කොටි කොපුව වලස් කොපුව නාග කොපුව පෙරිත කොපුව ඔය කොපු අස්සේ අපේ ගහපු බොඩි වල නම් හිටියන් ඒවා එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අර ඒ එන්ජිම ඒ වේග යත්‍යාකාරී කොටස ඒක එක ඒව අස්සේ ඒ අවස්ථාවට ගැළපෙන විදිහට ඒ ශක්තිය හැටි. එතකොට මේ ශක්තිය ඔච්චර දුර ආවේ ඔය කියන න්‍යාය යටතේ. පැවැත්ම සංවිධාන වෙනවා අර ජීවීම කියලා ජරාවගේ ජාති ජරා කියලා කිව්වේ මොකද? අර ඒ ආපු එකේ ශක්තිය ඒ පටන් ගත්ත ශක්තිය එක එක ප්‍රමාණ වලින් පහළ වෙලා ඒක එක විදියට පවතින්නේ දුර්වල වේගෙන යනවා ඊට පස්සේ නවත්වනවා. එතකොට ඒක නොනවති මතුවෙන්නේ ඔය ජාතිය හැම වෙලේම සිද්ධ වෙන්නේ කොහමද? ඒ බුදුහාමුදුරු පෙන්නනවා ඒක පවත්තන්න ඒක නවත්තන්න නම් මේ කියන රාගද්දෝෂ මොහොම අයින් කරන්නේ කියන ඕක හැම තැනම අහලා තියෙන කන හැම යනකම් අහලා තියෙන රාගද්දෝෂ මොහොම නමුත් ඒ වචන ශබ්ද අහලා තියෙන ඒ ඇතුලේ ගැබ්බෙලා තියෙන ඒ වගේ ගැබ්බෙලා තියෙන ධර්ම ලක්ෂණ වචනෙම ඇති වටනාකමක් නෑ. ඒක තේරුම් මතක තියාගන්න ඒක ඕන. නමුත් ඒ වගේ ධර්ම ලක්ෂණ තියෙන ඒ ලක්ෂණ එකයි අපේ සිතුවිලි මිශ්‍ර කරන්නේ. මොකද අර කිව් ජාති කියන පැවැත්ම රඳවන ශක්තිය නොනවති කාලාන්තරයක් කවදා හරි එක නිවෙනකම්. ඒ බුදුහාමුදුරුවෝ ඔය නිවන කතාව නිවීමේ කතාවක් ගත්තේ ඕකයි. ඒක ගිනි දළුවකින් පටන් ගත්තේ. ඒ ගිනි දළුව නිවනකම් මේ අලකලංචියේ කරදරයේ ඔක්කොම හේවංගෝ. ඊට මේ ගිනි දළුව පවත්තන්නේ දැන් මොක වුණත් හැම වෙලේම ඇවිලින දෙයක් දාන්න ඕන ගිනි දළුවක් පවත්තන්න. ඒ ඇවිලින දේ තමයි මේ පෙන්වන්නේ හැම සිතක් හැම පහළවීමක් අස්සෙම අර ඇවිලින දෙයක් ඒ ගිනිකාර ගති පවත්තන් වමනා කරන ශක්ති වේගය ඒක ඇතුල් වෙන එක පෙන්නවා බුදුහාමුදුරු. අර නමේ මොකද? රාග කිව්වේ යම එක මෙහෙම එකහසේනෝ නෙවෙයි. රාග කියන්නේ අතුල් වෙන
ඒ ස්පර්ශයෙන් තමයි අර රත් වීම වර්ධනය වෙන්නේ දිගින් දිගට යන විදිහට යන්තම් ස්පර්ශ වුණා අයින් වුණා නම් ඒක නැහැ ගින්න පවත්වන ශක්තිය මේ රාග කියන්නේ ඒ ස්පර්ශය එකපාරකින් අවසන් කරන්නේ යමක් දහුනේ ඒකේ ස්පර්ශ කරනවා අර ගින්න අර ගානට නිකන් කොයි ගානටද ජීවිතයගේ පැවැත්ම රඳවන මට්ටමේ ගිනිකාර ගතිය ගිනි රසයේ පවත්තන්න රාග කියන ගතිය නෙවෙන්නේ එතකොට දැන් අපි ද්වේෂ මොහ කියන එක අපි නවත්තලා මේ රාගයක කතා කරනකොට මේ රාග ගතියේ ඒ පටන් ගැම්මේදී ඒ ආකාරයෙන් කරලා ඊට පස්සේ ඔය කියන ස්වરૂපය එන්න එන්න වර්ධනය වෙන අවස්ථා පෙන්නනවා ලෝභ මච්චරිය කියලා. ඒ මොනවාද ඒ කිව්වේ? අර ඇතිල්ලීම නිසා ඇති වෙන මේ බලය නැත්නම් කාන්දම ඒක කියන කාමේ ඒ ඇතිල්ලීම නිසා ඉස්සෙල්ලම උපදින එක අභින ශක්ති ඒ ඇතිල්ලීමේ වැඩිකම ඇතිල්ලීමේ වැඩිකම පෙන්වන ලක්ෂණය රාගේමයි කොතනක් තියෙන්නේ අතුල්ලන එකමයි තියෙන්නේ ඔය අතුල්ලුනේ කියන්නේ මොකද්ද දැන් අපි කියමු අපේ සිත් ගන්න යම්කිසි දර්ශනයක් ඇතිච්ච ඇති මෙහෙම බලයි ඒ බලයි ඉන්න කාලේ මොකද කරන්නේ අර සිත අතුල්ලනවා ඒ අතුල්ලන එල්ලය විතරයි ඉන්ද්‍රියෙන් ගන්න එතකොට එතන උපදිනවා ලෝභය අන්න ඕනකම උපදින ඒක කියන ලෝභය එතකොට ඒක අර ධර්ම ස්වરૂපයෙන් කතා කරනවා නම් අභින ශක්තිය නිෂ්පාද ඒ අතින ශක්තිය නිෂ්පාදනය වෙන වෙලක් තවත් තියෙනවා තවත් ඒක පවතිනවා නම් ඒ ස්පර්ශේ ඊට කියන තෙරපන ශක්තිය ඇදලා තෙරපන ශක්තිය ඒකද කියන්නේ මච්චරි තව අපි ළඟ තියෙන දැන් අපි කොච්චර දේවල් තියෙනවද අපි ළඟ තෙරපගෙන ඉන්නේවා හොල්ලන්න දෙන්නේ කවුරුත් ඒ දිහා බැලුවත් ඔරොන් අරේ මොකද ඒව තෙරපගෙන ඒ තෙරපගෙන ඉන්නේ මොකෙන්ද අර රත් වීමෙන්මයි ඒ තෙරපන්නේ මේ ඔක්කොම තෙරපිල්ල හරි ඇබිල්ල හරි මොක හරි අර රත් වීම ඒ ප්‍රමාණ වලින් රත් වීම ප්‍රමාණ වලින් කරන වැඩ ඒතකොට දැන් අපි බැලුවොත් අපි තෙරපගෙන ඉන්නේ කොච්චර ලෝකේ තියනවද නෑ අපේ ආවටෝ අපේ අතුරි ඒ ඔක්කොම ගෙම අපි රත්ティーම වැඩි අංශකයක අපේ සිත වැඩ කරනවා. ඒවා හෙල්ලෙනකොට කක් කියනවා. හෙල්ලෙනකොට කක් කියනවා. ඒ දවල් ගණ ශාකි හුඟක් තියෙනවා. ඉතින් කාලිකත් කරන්න ඕනේ නැහැ. ඒ කියන ඒ ස්වરૂපේ ආරම්භයෙන් රාගේ. ඊ රාගෙන් ආරම්භ රාග කියන්නේ ස්පර්ශ කිරීම. දැන් මෙතන අපිට පේනවා අර ජාති ජරා මරණ කියන උපාදටි ඇති වෙලා නැති වෙලා යන නිසා දැන් මේක අහගත්තහම මේ කාටත් පුළුවන් Tamanට ඕනකම තියෙන ආවොත් දැන් පුළුවන් ඒක වෙනස් කරගන්න ඒ මොකද අර හැම වෙලේම ඇති වෙ නැති වී යන ස්වභාවය තියෙන ඇති වෙලා පවතින ස්වභාවය නම් තියෙන්නේ මුකුත් කරන්න බැහැ එහෙමම ගල් ගැලවෙන්නේ අර සදාකාලික ස්වර්ගෙයි සදාකාලික අපායයි වගේ තමයි වැඩේ ඔක්කොම ඉවරයි මුකුත් කරන්න ඉඩක් නැහැ අතෙන් ගියොත් එයා එතන රිංගගෙන ඉන්න ඕන අර ඒක තමයි මේක එහෙම නැහැ ඕනම කෙනෙකුට ඉඩ කඩ තියෙනවා කොයි වෙලාවෙයි ඒක තමයි මිනිමරලත් දහස් ගන්න මිනිමරලත් පුළුවන් ගුණා යාට රහත් වෙන්නේ ඒ අර ඒ විලාය වෙනස් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා
එතකොට දැන් ඕන කෙනෙකුට කොයිතරම් පව් කළාද කොයිතරම් පව් කළාද ඒ වෙලාවෙ හිතුවා මම මේ ඔක්කොම වෙනස් මේ නවත්තන මම දුක නිදාසෙන්ද ඒව ලෙම පුළුවන් ඉන්නට ඒ පැත්තට යන්නේ ඉතින් දැන් අපි මෙතෙන්දිම මේකට යාබදව කියවිතු කියන්න පුළුවන් තව කරුණක් කියනවා අපේ හැඟීමක් තියෙනවා පූර්ව කර්මෙන් අපි විපාක විඳිනවා මේක මේ ආත්මේ කියන ඕවා මේ ඔය කොහේ හරි සටහන් වෙන්න ඕන නිසා මම කියන්නේ පූර්ව කර්මෙදී අපි මෙලොව දුක විඳිනවා පූර්ව කර්මෙන් නෙවෙයි මෙලොව කර්මෙන් පූර්ව කර්මෙන් නම් අඟුලිමාල දහස් ගණන් මරලා ඉතින් පූර්ව කර්ම ගොඩක් තියෙනවා ඉස්සර කරපොව් ඉතින් විඳවන්නේ මේ විඳ නිවඩුව ඒ රහස තමයි මෙතන මේ දෙොට්ටේ වර්තමාන කර්මයේ අපි දුක් විඳින හොඳයි ඒකට අපි සාක්ෂියක් දෙන්න ඔන්න යම් කිසි කෙනෙක් අප්‍රමාණ ද්වේෂසිත පහල කළා පූර්ව ආත්මවලදී ද්වේෂය මේක උතුරල යන්න තියනවා කියල අපි මානේ අහංකාරකම් ඊර්ෂ්‍යා මේ ඔක්කොම තියනවා කියල නමුත් මේ ආත්මෙදී ආ ධර්මය හැවුවා एक अभिधर में साक्ष्य से पहला थी व्यायु में ज्ञानवीन तो ये कोई तरह या एवं करना धर्म में यहाँ ला ये वे बेल ला तमागी जीवित है पावत्तन हाथी गिरने का पैम पस से यार देनो यार लेबनो ज्ञानी मक अभ्यापन यार धनी मक में कोई ये का क्या क्वात और संबंध तावे पावत्तन पा इंग आई में निकला ධර්මයේ උගන්වීමක් යට දෙනවා ඒවා එක්ක මේ තත්ත්වයට හිත එන්න ඉඩ දෙන්න එපා එතකොට මේ පුජ්‍යලයා ඒකට පිළිපදින තත්ත්වයට ආවට පස්සේ දැන් අපි කිව්වොත් එයාට ගරහනවා මිනි අවනම්බුවට පත් කරනවා යාවට නිඳා කරන එතකොට එයා අර ද්වේෂය යගේ හිතට එනවා මේ තීන ද්වේෂය එන්න පුළුවන් නමුත් එයා මුක්ති කරන්නේ ඕන තරම් බැනපුවාවේ මම මේව නවත්තන මට ඕන මේක මේ මම මගේ මූණ හොඳ නැති වෙච්ච මගේ ක්‍රියාවක් මම කරන්න අරගෙන නැති එම් නිහාර කේන්ති කියන බැන මට දැන් කේන්ති එනවා මං ඒක භාවිත කරන්නේ ඒක තිවිල ගියා එතකොට ඒ ආපු කේන්ති භාවිත කරා නම් එල්ලුම් ගසන මිනිහා ඒ වෙලාවෙයා කේන්තිය පාවිච්චි කරපු නැති නිසා මොන කරදරයක් නැහැ අරයා බැලලා 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 ඉන්නේ නැහැ දෙයයි අනිත් නිසිතයා මේ මිනිහා බයිබල්ලයි කියලා ඔච්චරයි මොකුත් නැහැ අර වෙන්න තිබිච්ච අකුසල විපාකෙන් එයා මිදුණා ତොට මේ පූර්ව කර්මෙන් අපර මේවා වෙනවා කියන්නේ මොකද අපිව පාවිච්චි කරන නිසා එහෙම වෙන්නේ ඒක පූර්ව ඉඳලා එන එක ඇත්ත ශක්තිය දැන් අපේ නම් शक्ति बुलवा ඒක නිසා ඒකෙදි පෙන්වීමේ මේ සූත්‍රයට සම්බන්ධ කරුණ හැම දිනාටම මේ දැන් ඉඳ තිනවා සියලු කෙලසුන් අයින් කරන්න පැත්තට ඇවිත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ඒකතර තියෙද්දි මේ අතීතයක් අල්ලගෙන මේ පරණ කතන්දර අල්ලගෙන අත් බලائیں۔ ඒක පාවිච්චි කළේ නැහැ අඟුලිමාල බුදුහාමුදුරුවෝ කාරණේ පෙන්ව දුන්නා අඟුලිමාල බොහෝම ඥානවන්තයි කාරණේ තියෙන එවල ඉඳලා මොක වුණත් කේන්ති නොගෙන ඉච්ච එච්චරයි ආගම සීන කේන්ති ඒ කෙලස් අඩු වෙන තැනට හිතේ දිවා මොනවද වැඩි කල් තියෙන හැ රහත් තුන ඒක අයින් කළා දාන්න ඕන පූර්වක්ම නැහැ බුදුහාමුදුරුවෝ කිව්වේ වර්තමානයේ භාවිතා කරන්නයි කියලා අතීතය අත්හැරපන් අනාගතය අත්හැරපන්
වර්තමානි පාවිච්චි කරපන් කියලා. නිෂ්ප්‍රභා කියන්නේ අපේ ළඟ තියෙන ශක්තිය මකන්න අපිට බෑ. නරක ශක්තිය අපි අතීතයේ එන ගමන් එක්කාසු කරලා ඇති ඒක ඕන හැටි මේ නිවැරදි ඇති. නම් පාවිච්චි කරන්න. පාවිච්චි නොකරොත් විපාක නැහැ. එනවනේ. විපාක मुगुत नब्द निकांगीत सरपेवी විපාකේ ශක්ති ළඟ කොයි වෙලේ හරි පාවිච්චි කළොත් ඒ විදිහට විපාක දෙනවා. ඒකට කියන්නේ අපරාපරි. කොත්තනක පාවිච්චි කරන හිතියොත් කොහෙද අපරාපරියක් නැහැ මුකුත් නැහැ. අකුසල පස්සේ කවියෝරේ කුසල පස්සේ තමයි ඉන්නේ. දෙන්නත් වාක්‍ය. ඔව්. එතකොට දැන් මෙතන රාග ගතියෙන් පෙන්වීම මොකද්ද? අර ස්පර්ශේ. මේ අපි මේ කර්ම කතාවෙන් පෙන්වන්නේ මොකද? ඒකෙත් ස්පර්ශ නොකර ඉතියාම අයින් වෙලා ඉවරයි. මොන විපාකයක් අද? මොන අකුසල විපාකයක්? හොඳ සෞම්‍ය කුසල විපාකවලින් නිදිනවා. දෙවට අපිට වෙලා තියෙන්නේ අකුසලෙන් කර්මයෙන් ක්ලේශයෙන් ක්ලේශය උදව් දෙනවා. එයා බයිනකොට මට උහුලන්න බැරි. ඔය එන්නේ කේන්ද්‍රයයි. නමුත් ඒ කේන්ද්‍රයේ මද්දසමේ නවත්තන්න යනකොට ඊළඟ ඉස්වශින් කියන මාන්නේ උන්ට බය වෙලා ඉන්න පුළුවන් කොයිතරම් සමාජයේ තත්ත්වයක් නැණි මාන්නේ එනවා මාන්නේ නැල ඒකටත් යට වෙලා මිනිහා ආර්ණාරයත් එක්ක රණ්ඩින් දැන්නේ මාන්නේ ඇවිල්ලා කියනවා මොනවද මිනිහා බලන්නේ බැනපම් බා ගොනාවාගේ ඉන්නේ එතකොට ඒ කෙලේශයන් විහිං මෑව නටවනම හොඳට පේනවා එරණනි එතකොට ඉච්ඡා වෙන්නේත් එහෙමයි මේ මේ තම්බේ කියලා තවත් තියෙනවා මේ ඉදිමිච්ච ගතිය. ඒ ඔක්කොම ඇවිල්ලා අර මිනිහා පොළඹවනවා අර ඊටම බහැරින් නරක කරනවා. අන්තිමට අර ඔක්කොම වැඩෙන අතර මිනිහා දුක් විඳිනවා. එතකොට අපිට බැරි වෙන්න පුළුවන් ඔය කියන ඉක්මනින් වක. ඒක හරි. ඒ මොකද අපිට අරවා බොහොම තදින් බලපාන ශක්තිය. ඒව ඇතුළේ තෙරපෙනකොට උහුලන්න බෑ. ඕන එකක් විචාය කරපුවා කනවා කියලා හිතන් කරනවා කියලා හිතනවා. නමුත් මේවා අහලා හිමින් හිමින් තනි තනියෙන්වත් හිත හිත ඉන්නකොට අර මැඩ පවත්තන් වුමනා කරන බලය නිස්පාදනය කරන්න පුළුවන්. ඒකට කියන්නේ මොකද්ද? සමත භාවය. ඒ කියන්නේ සමත චිත්ත සමතේකට පත් කර ගන්න වුමනා කරන උපක්‍රම යොදන එකට කියන්නේ සමත භාවය. ඒක වාහනයක් කියලා බාරය විදිමින් බස් එක කියන්නේ මේ හැම තැනදීම කරන්න පුළුවන්. දැන් අලුත් මං හැංගීම කියා දුන්නේ කිව්වේ ඊළඟට මේ රාග කියන එකේ දෝෂ කියන ස්වરૂපේ රාග කියන එක එක හැම වෙලේම දෝෂ සම්බන්ධයි
රාග තනි කර පවතින්න බෑ. හැබැයි රාග තීන කොට නෙමෙයි ද්වේෂ තීන. ඒක වෙනමම ශක්තියක්. ඒ මොකද්ද මේ ද්වේෂය කියන්නේ? අර ස්පර්ශය අර විදිහ කරනකොට ඔරොත්තු නොදෙන තරමේ හැඟීමක් එනවා. එයාව දූෂණය වෙනවා. මොකද්ද දූෂණය වෙන්නේ? එයාගේ අර එයා බලාපොරොත්තු වෙච්ච සෞම්‍යත්වය දූෂණය කරන වෙලම ඒ දූෂණය වූ අවස්ථාව පෙන්නනවා දෝෂ නමයි. එතකොට දැන් අර කිව් ජාති පහළවීමේදී අර කියන ස්පර්ශ කරන ශක්තියත් එකයි සිත පහළයි. ඒ මොකද? ඒක තමයි පූර්ව කර්ම කර්ම ඵලය කියලා කිව්වේ. අපි ළඟ ඒ කාන්දම් ප්‍රමාණය අපි ළඟ තියෙන නිසා ඒක බෑ අපිට මෙහාට ගන්න. එහෙමයි අපිට හිතෙන්නේ. ඒකත් එක්කමයි සිත පහළ වෙන්නේ. ඒ කාන්දම් එක්ක. ඒ කාන්දම් තියෙනවා නම් අර ස්පර්ශේ ක්‍රියාත්මක වෙනවමයි. එතකොට මෙන්න බුද්ධ ආගමේ මේ විද්‍යාව උගන්වනවා. ඒක ස්පර්ශ වෙනකොට බේරෙන්න නම් ඔන්න ස්පර්ශ වෙනවා කියලා හිතන් දෙවිවා. මනසිකාරය කියලා කියන්නේ ඒක. ඔන්න දැන් රාගසිත, ද්වේෂසිත, ලෝභසිතයි කියලා කතා කරන්නේ මොනවද? ඒ අර ක්‍රියාව සිද්ධ වෙන හැටි බලනවා. මෙන්න රාගය කියලා කියනකොට එතන අර නැවත නැවත දිගින් දිගට ලෝභය, මච්චරිය එනකන් දිගින් දිගට ස්පර්ශ වීම අර ක්‍රියාව දිහා බලනකොට නවතිනවා. තේරුණා මාත්‍ය? ක්‍රියාවදී බලනකොට ස්පර්ශය කරන්න වෙලාවක් නැහැ. වෙච්ච ස්පර්ශය බලනකොට ස්පර්ශය නවතිනවා. ඇයි? මට ස්පර්ශයට රුකුල් දෙන්න බෑ, වෙන වැඩක් කරන්න. ඒක වෙන හැටි බලයි. එතකොට අර රුකුල් එන්නේ නැහැ. ගතිය. කුසල ආරම්මණය. ඒක දැන් මෙයා බහින්නේ කුසල ආරම්මණයටයි. අකුසල ආරම්මණයකින්මයි අපේක්ෂිත සම්මතු වෙන්නේ. හැම වෙලේම ඉතින් පුදුමයි මේ ගන්න මේ ධර්මතුවත් හික්විලායි නෑ කියන එක පූජා ලබන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් කියන්නේ ඒ තරම් අමාරු වැඩක් මේ. ඈ? ඔව්. ඇතුළෙම මේකේ එන එක. නමුත් දැන් මේ ඇත්ත මේ කවුරු? මේ වැටලා ඉන්න අය කවුරු? මහා තෙරපිල්ලකින් ඉන්නේ. නමුත් ඒ තෙරපිල්ලම සුවදායකයි. සනසින්ද? හිත ඒකට බර වෙලා තියෙන්නේ. තොට මේ කිව්ව ද්වේෂ ස්වરૂපය පෙන්වන්නේ මොකද්ද? අර සනසිල්ල දූෂණය කළා. ඔව්. අමුතින් ද්වේෂය කියලා කන්නේ නැහැ. සනසිල්ලයි දූෂණය කළේ. එතකොට අග්ගිසිදු ගන්නා මෝහය කියලා. මෝහය කියලා. මේ කියන සනසිල්ල දූෂණය වෙච්ච හැටි මොනවාද වුනේ, මොනවාද වෙන්නේ කියලා පෙන්වන්නේ. ඒකයි මේ මෝහය කියන්නේ. ඒ අවස්ථාවේ ඒ සිත පහළ වෙච්චාම අර සනසිල මට්ටම දූෂණය වෙලා මේක රත් වෙලා ආපුවම මොනව වෙනවද, මොනව වෙයිද, මොනව වෙයිද, මොනවද උනේ මෙතන? මොකුත් පේන්නේ නැහැ. මෝහය කියන්නේ ඕකයි. ඇත්තවට ඇත්ත වැහිම කියන එකයි මෝහයේ සාමාන්‍ය දල උත්තරේ. දල විවර ඇත්ත වැහි ඔබ ඒ වැහලා තියෙන ඇත්තදම මොකක්? එයාට ඊ මට්ටම ආවට පස්සේ වෙන දේ මොනවද කියලා දන්නේ නැහැ කියලා කරනවා. දැන් සමහර අය මහා බිහිසුන් වැඩ කරලා හිරේ විලංගුවේ වැටලා නිය අර මරණයට නියම වෙලා ඒ මරණ දිනේ එනකන් එයාගේ අර කාලය ගත කරන උදේ ආ කියන ප්‍රකාශ මොනවා? එනේ මේව ගැන කිසි දෙයක් අපිට වැටහුනේ නැහැ. ඒ වැටුනේ නැත්තේ කොයි වෙලාවේද? ඒ මිනිහා කලින් දන්නවා මිනිහෙන් මැරුවොත් එල්ලුම් ගැසනවා කියලා. ඒ මිනිහා බොඩි බබෙක් නෙවෙයි. ඒ වෙලාවේ යාට පෙවුනේ නෑ. අර මහා භයානක ක්‍රියාවට ඉදිරිපත් වෙනකොට මේ යා ඊ ක්‍රියාව මිස මේ ක්‍රියාවෙන් මට වෙන්නේ මොනවද? එල්ලුම් ගැසන්න වෙනවා, මුළු පවුලක් අනාථ වෙනවා, සම්පූර්ණයෙන්ම අපේ වංශෙම ඉවරයි. ඒව මුකුත් පේන්නේ නැතුව ගියා. ඊ පේන්නේ නැති එකයි මේ මොහේ.
ක්ෂණික කෝපේ තමයි. එතකොට අපි මේ මොහය කියලා ගත්තේ මොකද්ද? වචනයක අර්ථයක් කිව්වා අඳුරු ගති නොපෙනෙන ගති මොහොම කියලා යන්තම් බේරලා තියෙනවා. නෑ මේක එක එල්ලටම කතාව මොකද්ද? ඒකෙන් වෙන එක අපිට පේන්න. දැන් යම් කිසි කෙනෙක් දිහා ඔරෝල බලනවා අපි විහිළුවට වෙන්න පුළුවන්. කේන්තියට වෙන්නත් පුළුවන්. ඒ දෙකටම නැතුව සමහර විට එයාගේ ඇහි හැටි වෙන්න පුළුවන්. නමුත් මෙහෙම බලවපුවාම එයා දැනගන්න එයාට පේන්නේ මේ විදිහ විහිළුවට එයාට විව වුණොත් විව කළොත් මට ඉස්සරහට මේ මිනිහා මොන මොන විහිළු වෙයිද දන්නේ නැහැ කියලා හිතන්නේ නැහැ. අර කාමයේ රාගේ රාගේ ආපු හැටි අර එයාව කුලප්පු කරන්න හිතෙන. ඊ කුලප්පු කරන්න හිතෙන ද්වේෂයේ ද්වේෂ සහගත අර කාම තත්ත්වේ වැඩි නිසා එයාට කුලප්පුවක් හැමිස්සෙම ලෝකේ බලන්න ඕනේ. දැන් සමහරු ඉන්න මං අහලා තියෙන එක මිනිස්සෙක් තේබනකොට මිරිස් ටිකක් අතුල්නොත් පොලි අතුල්ලන තේබොන්නේ ඒ තරම් එයාට දැවිල්ලක් ඕනේ. එයා පෙන්නන්නේ ආගේ ඒ තරම් අර දැවිල්ල එක්ක ජීවත් වීම එයාට සපයි. සමහර සත්තු ඉන්නවා උෂ්ණාංශක ගණන් එයාට අවශ්‍ය උෂ්ණාංශය. සමහර අය ඉන්නවා ඉතාම ශීතලාංශකේ. දැන් මේ අපේ නිකන් ඉන්න අමාරුයි. අර අපේ තියෙන උෂ්ණාංශකයට අනුව ගොදුරු හදනවා අපි. අර යට ඇඟිල්ලෙන් අනිම යට විහිළුවක් කරයි. අර අපි සතුට හැමිස්ස අනිත් මිනිහ අමාරු වෙట్లా ඉන්න එක තමයි අරවට ගොදුර. ඒවට ආහාර එවයි. අන්නේ ඒක අපිට පේන්නේ නැහැ. මෑ මේකෙන් මොනවා වෙයිද කියලා. අන්නේ ඒක ටිකම මොහේ. එතකොට මේ ජාති ජරා මරණ රාග ద్వේස මොහ අයින් කරන තුරු බෑ කිව්වා මේ නවත්. ඒ පෙන්නේ මොකද්ද? අර කියන ස්පර්ශය කෙරෙන තත්වයට හිත වැඩ කරන කම් සිත පහළ වෙනවාමයි. සිතේ පහළ වෙලා නවත්තන්න බෑ. සිත පහළ වුණොත් යම් කිසි කාල සීමාවක් ක්ෂණයක් හරි එකට පවතිනවා. ඒ හිත නැති වෙනවා. නැවතත් සිතක් පහළ වෙනවා. ඔය නීති යටතේ සිටිවිලි පහළ වීමයි ජීවත් වෙනවා. ඒ සිටිවිලි වල තියෙන රත්ති වේගයයි දුක කියලා කියන්නේ. පීඩාව අමාරු. දැන් මෙතන පෙන්නන්නේ ඒකෙන් පස්සට එන්නේ. හැබැයි මේ අපි කිව්වට මෙතන රාග ද්වේෂ මොහ මේ තුන නැති කළොත් අර ජාතිහරම නවතන් පුළුවන් කියලා මේ බුදුහාමුදුරන් දේශනාව තියෙනවා. අපට එක පාට පුළුවන් නෑ. ඊට පස්සේ ඒක අනුගමන ඊට අනු ඒක අනුව ඉස්සරහට යා යුතු. ඒ රාග ද්වේෂ මෝහ නැවැත්වීමට දාන ඊළඟ පිට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන දුරු රාග දෝෂ මෝහ නැති කරන බෑ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක නැති කර හැටි රාග දෝෂ මෝහ ඔක්කොම ඉවර වෙනවා කියන එක නෙවෙයි. ඒ රහත් වෙච්චාමයි රාග දෝෂ මෝහ ඔක්කොම ඉවර වෙන්නේ. නමුත් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දැනගන්නා තුරු තේරුම් ගන්නා තුරු රාග දෝෂ මෝහ අයින් වෙන්නේ නැති කී මොකද? සක්කාය කියලා කිව්වේ කොහොමද රාගය එන්නේ? කොහොමද රාගය එන්නේ? ඒ රාගය මොන මොන ආකාරයෙන්ද ඉස්සරහට මතුකොල්ලා මේ කාන්දම් ශක්තිය නිෂ්පාදනය කරන්නේ කොහොමද? කොයි කොයි තැන්වල විචිකිච්ඡාද? මගේ හැම වෙලේම බලනව අහනව ආග්‍රහණය කරන රස විඳිනව ස්පර්ශ කරන කිසි එකක් ගැන මගේ නෑ විශ්වාසයක්, හොඳ දැඩි විශ්වාසයක්. ඒකෙන් මට සැප ලැබෙයි කියලා. ඉතාම ලක්ෂණ දර්ශනේ. ඉතාම මිහිරි හඬ අහන්න යනවා. නමුත් එයා අහන වෙලාවට එයාට විශ්වාස නෑ මේකෙන් මට සැපක් ලැබෙනවද කියලා.
ඒ මොකද ඒව අහමින් දුක් විඳින නිසායි ඒව බලමින් දුක් විඳින මොකද්ද දුක බලාපැටිය ඕනකමක් ඕනෙ දැන් අපි කියමු හොඳ වටිනා ලක්ෂ 50 ගැටක වාහනයක් යනවා අනේ කවුරු හරි අර 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 එන වාහනේ ලක්ෂ 50 එක එකක් සිවැටි ඕන හොයෙන් බලනවා ඉතින් ලක්ෂ 50 එක බලන එක විතරක් නම් කමන්නේ බලපො හැටි ශා අපිට නෑ නේ ඔහොම ඒවා අයියෝ කංකෙන්දිරි ඒ මොකද යාර ඊළඟට රීදිල්ල ඇවිල්ලා ඒ මොකද ලෝභය ඇවිල්ලා ඊළඟට කියන්නේ ඒකෙන් අර්මීසුන් සාපකම් උන්වයි ඔව් අම්බු කරන්නේ බෝ දන්නවනේ මේ ක්වොන්ටම් ගිනි ගෙඩි දිදී ඕවාගෙන මේ ලක්ෂ 100 වගේ හැකි ඉතින් අරයා සාපකම් ඒ මොකද අර මෙයාගේ දුක කියන හැටියේ ඒ මොකද ඒ තෙන්දි පෙන්නනවා අර ලෝභයට ඇවිල්ලා ඒ තෙන්ින් අච්චර ගන්න දූෂණය කරලා අන්නේකින් පෙන්නන්නේ කිසිම කොයිතරම් මිහිරි කිව්වත් දර්ශන බලන්න ඔය ඡායාරූප බලන්න රෝම යන්නේ පික්චර්ස් බලන්න කවද සතුටේ නාවේ ඒ ආපු සතුටේ නැති නිසායි වෙර කතන්දරය මාරු කරනකොට ආයිත් පාරක් දුවනවා ගිහින් ගෙට්ටුව ගාව ඉන්නවා ටිකට් එකක් ගන්න මොකද අරකින් සන්තෝෂේ නැහැ ඒක බලලා කොහොමද කතන්දර නැහැ ඉතින් හොඳයි ඔච්චර ඒ හිත නොකිය බැරි නිසා කිව්වට හොඳ නැහැ යා මදි මොකද හැම එකම ලෝභ ගහලා එයාට ඒක සින්නක් කරනකොට වෙන ඒකයි ඔය විචිකිච්ඡාවෙන් තෙන්නේ සීලබ්බත් පරමාස කොයි විදිහද බාහිර සම්බන්ධයකින් නැතුව ජීවිතයේ සැපයට හරවන්නේ කොහොමද මෙන්න මේ කාරණා තුන දැනගන්නකොට ඈ දැනගන්න අරාග දෝෂ මොහ බහිදේ මේක ගැන විස්තරය කියන්නේ ලබන සුමානේ දැන් වෙලාව සම්පූර්ණයි දැන් ඉතින් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මම ප්‍රශ්න තියෙනවා නේද රාග රාග නවතිනවා නේද රාගය නැත්තම් එතනින් මියුරයි ජාති ජරාව රහතන් වහන්සේලාට උනේ ඒකනේ රාගය නැති කළා රාගය වැඩ කරන්නේ කාමයෙන් කාමී කියන්නේ කාන්දමෙන් මේ නැවතිච්ච ඇති ඊට එහා පැවැත්ම ඉවරයි එනවා එනවා ඒ පසුපසෙ එනවා අර ගුණ එනකොට වල් ගෙන්න වාගේ ලෝභ දෝෂ දෙක පහළ වෙන්නේ තමන්ගේ సంతානයේ පවතින ශක්තිය නිසා. ඊ ශක්තිය වෙන් මේක පහළ වුණොත් මේ වරද සිද්ධ වෙයි කියලා නොදන්නා කමයි මොහොය කියන්නේ. ඒකට නොදන්නා කම නිසා යාර ශක්තිය පහළ වෙන්නේ ඉඩ දෙන්නේ. ternary මාත්‍යා. මේ නොදන්නා කම මොහොය නිසායි අර ශක්ති ක්‍රියාවට පත්වෙන්න ඉඩ දෙන්නේ. නැත්තම් ඉඩ දෙන්නේ නැහැ. ඈ? තවත් අවස්ථාවක් හැම වෙලේම ඔය නීතිය තමයි හැම වෙලාවෙම යන්නේ. ඔය ක්‍රමයේ තමයි දිගටම යන්නේ. වෙනස් වෙන්නේ කවදා හරි ඒක හරි පැත්තට හරවන්න හදපු දවස් ඉඳලා අන්න ඉතින් ඒක හොඳ පැත්තට හැරියට මෝහය අඩුවේ, ද්වේෂය අඩුවේ, ලෝභය අඩුවේ. එතකන් ඔය කොයි කොයි අවස්ථාවේදීත් එක එක මට්ටම් වලින්, එක එක තරාදිරම් වලින් රාග, ද්වේෂ, මෝහ තමයි වැඩ කරන්නේ. ඈ? මෙලව කර්මයේ තමයි විපාක දෙන්නේ කිව්වා. ඒ කියන්නේ මොකද්ද? දැන් මහත්තයා. ඈ? ධර්මය අහල නැත්නම් තේරුම් ගන්නත් බෑනේ. දැන් ධර්මය අහනවා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ අපි මේ කෙටින් කියනවා නම් සිතට මිශ්‍ර කරගෙන පාවිච්චි කළොත් නරක විපාකයි එන්නේ. ඒක නිසා ලෝකයේ කොයිතරම්මට
කරච්චල්කාරී සත්ත්ව තිබුණත් මන් ලෝභ දෝෂ මෝහ සිතෙන් පාවිච්චි කරන්නේ නැහැ. නරක වචන කියන්නේ නැහැ. නරක ක්‍රියා කරන්නේ නැහැ. නරක සිතීදි පහල් කරන්නේ. ඉතින් මං හුඟක් කළ තියෙන අතීතයේ කර්ම අයලගේ ශක්තිය තියෙනවා. නමුත් මම ඒවා පාවිච්චි නොකර හිටියොත් නේ එයාට කිසි අනර්ථයක් සිද්ධ වෙන්න ඉඩක් නැහැ. එයා පාවිච්චි කරන්නේ නැහැ. ඒව දැන් කඩුව පීයේ තිබුණත් පියේ තිබුණාට කමක් නෑ. ඇන්නොත් නේ මිනිහා මෙවා වෙන්නේ නෑ නම මේ සුදු දින ඉතින් මොකද කියන්නේ. ඒක ඉතින් එයාට කරන්න දෙයක් නෑ. ඒ මේක ඒක නිසා තමයි දැන් මේ මහත්තුරු කවුරුත් එක්ක කියලා මේ කියනකොට හොඳට කම් දීගෙන එන්නේ. මේවා අහගත්තාම අරව කරන්න ලේසි. දන්නේ නැති මිනිහට අනේ ඉතින් මේ නිකන් කපුට මේ හරක් වගේ ඉන්නවා. ඒ ගැන කතාවක් කරන්න බෑ. එච්චරයි මං හිතන ප්‍රශ්න. කවුද ගෝධික බුදා පූති ගත්තති. ඒ හාමුදුරුවන්ගේ ශරීරයේ අර විෂ බොහොම සැරෙන් තිබුණා. එයාට හොරියාව. නමුත් එයාට හිත හොඳින් තියාගන්න පුළුවන් වුණා නම් මොන අකුසලයක් විපාකයක්. එයාට මම දන්නේ නැහැ එයා හොඳින් පුළුවන්කම තියෙන්නේ නැති බුද්ධ කාලේ සිද්ධියක් නේ. ඒ ශරීරයේ අර විෂ අර හිතේ නරක තිබිච්ච නරක ශක්තිය නිසා ලේ ධාතුව එයාගේ නරක වෙලා තිබුණා. ඒ නරක නිසා හොරියාව. හොරියාවට ප්‍රශ්නයක් නෙමෙයි. හිත නරක නොවී යාට ඔය ඕනතර හොරියාවයි මගේ හිත බොහොම සතුටින් ඉන්නයි කියලා හිත අලෝභ අදෝස මෝහලින් සෞම්‍යත්වයෙන් මෛත්‍රී ගුණ වලින් පවත්වාගෙන ඉන්න පුළුවන් නම් එයාට කිඳිරි ගන්න එකක් නැහැ. එයා පැත්තකට වෙලා ඉඳී. මොකද මේ රෝගයත් එක්ක එයාගේ හිත සම්බන්ධ නැහැ. තේරුණානේ? ඒ හිත සම්බන්ධ නැහැ. මේක එක කැක්කුමක් දෙනවා. මෙතන හිත කැක්කුම නැති තත්ත්වයට හදාගෙන ඉන්න. අන්න එයා මෙලොව වශයෙන් කුසල කර්මයක් කරන නිසා එයාට අරක විපාක නැහැ. පොරිත් හැදිලා මේ හැම යනවා. මේ හැරව ගන්න. එයාට නමුත් මන් දන්නේ නැහැ පූතිගත් ඉස්ස ආමුදුරෝ එහෙම හිටියද නැද්ද කියලා රහත් වෙලා නැහැ මම හිතනවා. බුදුහාමුදුරුවෝ නැද්ද? අර పూర్ව කර්ම වලට මේ ඇඟ මෙවා කරලා මේ විපාක විදිහින් හිතන්නේ. හිත විපාක නොවින තැනට හදාගත්තොත් මොන බයක් අත්තේ. හැබැයි ඔහොම මං කටින් කිව්වට මටවත් බෑ. තාම මාත්‍රේ දෙපර බබා ලෑස්තිය නම් ධන කිල ගහගෙන නගලනවා. ඉතින් ඔය තාම බින්දෝනෝ. ඒක පුදුමයක් නෙමෙයි. අනාදිමත් කාලයක්. මහා සැරෙන් අපි කොයි තරම් ඒ කියන්නේ කොයි තරම් අපි කොටි වෙලා මේ හරක් මරාගෙන කණ්ඩ ඇද්ද? ඈ ඈ ඉතින් ඕවා කොල්ලා ගෝණි ගණන් නෙමෙයි ටොන් ගණන් මේවා තිනවා. ඒවා හිමින් පහුරු ගා ගන්න ඕන. මේ පහුරු ගාන හැටි මේ කතා ගන්නේ මාත් ඇතුළු මේ සෑම අපි ඔක්කොම කොම්මුයි කියන එකයි මේ කියන්නේ. මං කොලයි කියන එක නෙමෙයි. මාවල්ල ගන්න එපායි අමාරුයි වැඩේ. හොඳයි පින්නතුනි. දැන් මං හිතනවා මේ කාටත් කාරණේ තේරෙන්නේ නැති අපර සුළු කාලයේ ජීවත් වෙන්න තියෙන්නේ. ওই ටිකේදි තමයි ඔක්කොම කරගන්න තියෙන්නේ. ඒක නිසා පුළුවන් තරමක් අපි කරගමු. එසේ කිරීමෙන් ජීවිතවලට සිදුවෙන්නා වූ යහපත සල්කා ඊට අනුසත් වෙන්නා වූ ලෝකපාලක ධාතුන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපාය පැසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිගුණ සිලෝ දිවිරාජ සම්මයා මේ පින් අනුමෝදන් වෙත්තා. එයින් සතුරුවන්නා වූ දිවිරාජ සම්මයාගේ ආශිර්වාදයෙන් මේ සම්පතම ලැබීමෙන් තම තමන්ගේ ජීවිතයේ යහමගේ ගමන් කරමින් ජීවිත රසය මතු කර ගැනීමට සෑම දිනකටම කියේවා. ඒ දිවිරාජ සමූහයාට තම තමන් නවින් නැසීමේ පරිලෝකයේ මෞපියාදී සියලුම ඥාති වර්ගයාට අද්භූත පින්නතුන්වත් දෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තියකාන්තයෙන්ම සියලු දුක් නිවාලන්නා වූ අමා මහ නිවන් පිණිස හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන ආකාශට්ටාජ බුම්මට
ඥාතීන්ට පින්දෙනි ධම්මේ. සමදම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වෙබ්බයවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිද්දතු.